අධිවේගි මාර්ගයේ වැඩ කටයුතු ඉක්මනින් අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. අදත් අපි ආවේ මේ ගැන බලන්න මෙහි අඩුපාඩු මෙහි ඉදිකිරීම් කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලන්න විශාල ප්‍රගතියක් තියෙනවා. ඉක්මනින් මීරිගම සිට කුරුණෑ දක්වා වැඩ කටයුතු අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ඇත්ත වශයෙන්ම නැවත නැවත වාරයක් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ සම්පූර්ණ ප්‍රමාව වුණේ එක්සත් ජාතික පක්ෂය විසින් තමන්ගේම කැබිනට් ඇමතිවරුන්ට මේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමේ පළ විපාක තමයි මේ රටේ ජනතාවට අද අත්විඳින්න වෙලා තියෙන්නේ. පහුගිය අවුරුදු 5ේදී ඔවුන් වැඩ කටයුතු කෙරුවේ ඒ විදිහට. ඒ නිසා තමයි රටේ ජනතාව ඔවුන්ව පරාජිත පත් කෙරුවේ. අපි බලන්නේ අපි කිව්වා මුඩු බිමක් කියලා තියෙන රටක් නැවත වාරයක් අපි සංවර්ධනය කරා ගෙනියනවා කියලා, වැඩබිමක් කරා ගෙනියනවා කියලා අද වැඩබිමක් බිමට පරිවර්තනය වෙලා තියෙන මුළු ලංකාවම. ආරවල් ගත්තත් එහෙමයි. ඒ වගේම වැව් 5000ක් අපි හදනවා. ඒ වගේ විවිධ ව්‍යාපෘති ගණනාවක් අද මේ කොවිඩ් අර්බුදය තියෙද්දි ලෝකයේම ආර්ථිකය හෙල්ලිලා තියෙද්දි ප්‍රශ්න නැතුව තියෙද්දි පහුගිය අවුරුදු 5ේදී ඔවුන්ට මේක වැඩබිමක් කරන්න බැරි වුණා. ප්‍රශ්න කොවිඩ් අර්බුදය මේ හැම දෙයක් තියෙද්දි ඉතාමත්ම මනාලෙස මේක කළමනාකරණය කරමින් මේ රට දැවන්ත සංවර්ධනයක් සඳහා පිම්ම සඳහා අපි මේක මෙහෙවනවා කියන එක අතිකරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් රජයත් අපි මේක මෙහෙවනවා. රාජ්‍ය නිලධාරියෙක් එකතු වෙලා ඒ වගේම මේ රටට ආදය කරන ජනතාවත් එකතු වෙලා මේ රට හදන වැඩපිළිවෙල කිසිසේත්ම අපි නතර කරන්නේ නැහැ කියන එක අපිට බාධා එන්න පුළුවන්, ප්‍රශ්න එන්න පුළුවන් වෙයි, නොයෙක් ප්‍රචාර ගෙනියන්න පුළුවන් වෙයි. ඒ කිසි දෙයකටත් අපි හෙල්ලෙන්නේ නැතුව ප්‍රබල විදිහට මේ රට අපි මෙහෙවනවා, මේ රට හදනවා කියලා රටේ ජනතාව දුන්න ඡන්දෙට අගෞරවයක් නොවන විදිහට අපි මේ වැඩ කටයුතු කරනවා කියන එක මම පැහැදිලිව කියනවා. Breaking.lk